මං හැම වෙලෙම බලන්නේ චූටි මොහොතෙන් හරි සතුටින් ඉන්න. මොකද ප්‍රශ්නයක් කරගත්තොත් තමයි ඒක ප්‍රශ්නයක් වෙන්නේ. කරන ශේෂ්ඨ මොනවම හෝ අඩුම ගානේ මම සරලව ගොත් නගර සභාවට කළා. ඒකට ආදරය කරන්න ඕන ජොබ් එකට. අපි දැකලා තියෙනවා ඉතින් ඔය රියැලිටි ප්‍රෝග්‍රෑම් වලින් මෙහෙම එනවා මෙහෙම යනවා ටස්කල්. අවසානකම රඳාපත්න තියෙන්නේ දක්ෂතාවය මත. ඕනම ශේෂ්ත්‍රයක. ඒක නංගි මේ වෙනස් වෙන ඉතින් සමහර වෙලාවට කන්ටැක්ට් මත වෙනස් වෙන සමහර සම්බන්ධකම් එහෙම නළුවෙක් නිලෙක් වෙන්න පුළුවන් නම් ඉතින් අපිට දාගන්න පුළුවන් ප්‍රෙසිඩන්ට් කියලා. පිළිගන්න කෙනාගේ දකින්නෙක් කෙනා තීරණය කරන්න ඕනේ. ගොඩක් විශ්වාස කරපු යාළුව හිටියා. අන්තිමට ඉතින් ඒ යාළුව මගේ මාව අවස්ථාවක් කරගත්තා ඒ කට්ටියගේ ගමන යන්න. ආයිබෝන් සුබ දවසක් සොඳර දවසක් කියර හමෝටම ගොඩක් ආදරයෙන් අදත් ප්‍රාර්ථනා එකතු කරන ගමම්ම ඉතින් සුපුරුදු විදිහටම ටොපික් අපේ කතාබහ ආරම්භ කරන්න තමයි ඉතින් ලෑස්ටි වෙලා ඉන්න. ඉතින් හැමදාමත් වගේ ඔබේ ජීවිතයට දෙයක් එකතු කරන්න තමයි සූදානම් වෙලා ඇවිල්ලා තියෙන. ඉතින් අද දවසෙත් අපිත් එක්ක අපේ කතාබහට එකතු වෙලා ඉන්නවා කතා නායකයෙක්. ඉතින් අද දවසේ මම හිතන ඔබ ජීවිතේ ගොඩක් දේවල් ඔහු තුලින් එකතු කරන්නට අලුත් දෙයක් ඔබ ජීවිතේ එකතු කරන්නට විශේෂයෙන්ම වෙඳ වගේම අදත් ඔබ ජීවිතේ සාර්ථකත්වයට ගෙන යන්නට ජීවිතේ ඔබේ බලාපොරොත්තු වලට යන්න දෙයක් ඔබේ ජීවිතේ අලුතෙන් එකතු කරන්නට බලාපොරොත්තු වෙන තමයි අපේ කතාබහ ආරම්භ කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අද දවසේ කවුද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ කියලා මේ වෙනකොටත් ඔබ හිතනවා ඇති. ඉතින් අපි විවිධ විද්‍යාය මෙතනට ගේනවා. හැබැයි කවුරු ආවත් ඔබේ ජීවිතේ එක් දෙයක් අලුත් දෙයක් එකතු කරන්න පුළුවන් කෙනෙක් එක තමයි අපි කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අද දවසේ අපිත් එක්ක අපේ කතා බහට එකතු වෙලා ඉන්නේ නිරූපණ ශාස්ත්‍රය තුලත් රංගන ශාස්ත්‍රය තුලත් එකසේම ඉතාමත් දක්ෂ විදිහට දක්ෂකම් පෙන්වපු ඒ වගේම ඔබේ ආදරය දිනා ගන්න ඔබේ සමීපයෙන් එන්නට හැකියාව ලැබුණ විශේෂයෙන්ම මියුසික් වීඩියෝ කිව්වම මියුසික් වීඩියෝ එකක් ගැන කතා කරද්දී ඔබේ මතකයේ රැඳෙන රුව වල් කීපයක් තියෙනවා. ඒ රුව අතරින් එක රුවක් තමයි අදවස් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ වෙනකොටත් ඔබ හිතන ඇති කවුද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ කියලා. අදවස් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ඔබ හැමෝම දන්න ඔබ හැමෝම ආදරය කරන නාලක දලුවත් තමයි අදවස් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. අයබනයි. අයබනයි. කොහොමද මේ දවස්වල කාර්ය බහුලයිද මොකද වෙන්නේ? මේ දවස්වල ෆිල්ම් එකක් ෂූට් කරලා ඉවරයි. දවස් තුනක් හතරක් යන ඉවරයි. ඊට පස්සේ අලුතෙන් ෆිල්ම් එකකට ආරාධනාවක් ලැබිලා තියෙනවා. සහ මං සුපුරුදු පරිදිම මියුසික් වීඩියෝස් ඉතින් මගේ ජීවිතේ හරි ආසලයක් තමයි. ඒකට මුල් තැනක් දෙනවා මං හැමදාම හෙටත් ෂූට්. ඔය වගේ තමයි වැඩ ටික යන්නේ සහ මගේ බිස්නස් එක්ක ඒකත් සම්බරව කරගෙන යනවා. හයි අපි ඒ පිළිබඳව කතා බහ කරන්න ඕනේ. ඉතින් ඔබට යමක් විශේෂාංගයත් එක්ක එකතු වෙන තමයි හදන්නේ. ඉතින් හැමදාමත් ඔබට යමක් විශේෂාංගය තුලින් ඔබේ ජීවිතේ යමක් අපි අනිවාර්යයෙන්ම එකතු කරනවා. ඉතින් අද දවසෙත් සූදානම් වෙලා ඉන්න ඔබේ ජීවිතේ යමක් එකතු කරන්න. නාලකයි මට මේ කතා බහ ආරම්භයේදීම අහන්න හිතුන ප්‍රශ්නයක් තමයි මේක මේ මට අහන්න ඕන එකක් මේ ඔයා ඉන්න තැන පාළු නෑනේ. හැම වෙලෙම හැමෝම හරි සතුටින් තියෙන හැමෝටම විහිළු කරගෙන හැමෝගේ මූඩ් ෆික්ස් කරන කෙනෙක් තමයි ඔයා. කොහොමද ඔබ සතුටින් ඉන්නේ? මෙම නංගි දැන් අපිට ප්‍රශ්නයක් තිබුණා කියලා ඒක අපි කට්ටියට බෙදා ගන්න ඕනේ. මම මගේ තියරි එක මට ප්‍රශ්නයක් තිබුණා කියලා ඒක ප්‍රශ්නේ වාඩ දැම්මු ඒක ප්‍රශ්න දෙගුණ වෙන මිසක් අඩු වෙන්නේ. මම හැම වෙලෙම බලන්නේ චූටි මොහොතෙන් හරි සතුටින් ඉන්න. මොකද ප්‍රශ්නයක් කරගත්තොත් තමයි ඒක ප්‍රශ්නයක් වෙන්නේ. මම හැම වෙලෙම ප්‍රශ්න ගණන් ගන්නෑ සහ ප්‍රශ්න ගණන් ගත්තා කියලා අපිට උත්තරයක් හම්බෙන්නේ. ඒකට උත්තරයක් තමයි හොයන්න ඕනේ. උත්තරේ තමයි අවශ්‍ය. ඒ නිසා හැම වෙලෙම සතුටින් ඉන්න තමයි බලන්නේ සහ මේ ළඟින් ඉන්න හැමෝම සතුටින් තියන්න තමයි උත්සාහ කරන්නේ. අනිවාර්යයෙන්. නරකය අපි කතාබහ පටන් ගමු. රංගන ශිල්පියෙක් නිරූපණ ශිල්පියෙක් විදිහට ප්‍රේක්ෂකයන්ගේ ආදරය ගොඩාක් දිනා ගන්න කෙනෙක් විශේෂයෙන්ම මියුසික් වීඩියෝ ගැන කතාබහ කරද්දී කෙනෙක්ට කිව්වොත් එහෙම මියුසික් වීඩියෝ එකක් කියලා ඔබව තමයි ඉක්මනට මතක් වෙන්නේ රංගන ශිල්පියෙක් විදිහට. කොහොමද මේ කතාව පටන් ගන්නේ? කොතනින්ද මේ නිරූපණ ශාස්ත්‍රයට එන්න ඕනේ රංගන ශාස්ත්‍රයට එන්න ඕනේ කියන දේ කොතනින්ද ආරම්භ වෙන්නේ? ඒක නංගි අහම්බෙන් සිදු වෙන දෙයක්. يعني මම බලාපොරොත්තුක් තිබුණා ඇක්ටින් උන්ට ගොඩක් ආසයි සහ නළුවෙක් වෙන්න කියන හිනේ තිබුණා. නමුත් මම හිතුවේ නෑ මම ගමේ ඉඳලා ඇවිල්ලා මේ කරටකර ගැටෙන්න පුළුවන් වාතාවරණ මට හදාගන්න පුළුවන් සහ මම ගමේ ඉඳලා කොළඹ
කොළඹ දන්නෙත් නැහැ. ඉඳලා ඇවිල්ලා කොහොමද කරගන්නේ කියන ප්‍රශ්න ගොඩක් තිබුණා. ඔය අතර මේ සිරස නාලිකාවෙන් ඉන්ටර්වයුව කරලා තිබුණා තරුමන්සල් කියන ප්‍රෝග්‍රෑම් එකේ. අපේ නංගි කෙනෙක් කියන්නේ මගේ නෑන. එයා දාලා තිබුණා මේ මගේ ෆොටෝස් වගේක් කියන්නේ. ඊට සතියක ඉදර මට ආරාධනාව හම්බ වෙනවා. ඉතින් මම හරි සතුටින් අපේ ගමේ අයිය කෙනෙකුත් එක්ක ප්‍රසන්න කියලා හිතුනේ. එයාත් එක්ක ඇවිල්ලා මේ ඉන්ටර්වයුව එකට එනවා. එනකොට හෝල් එකක් පිරලා කට්ටි. මම මේ කතා කරගමන නේ. ඊට පස්සේ මම හිතුවේ නෑ මේ කියන්නේ මම පරක් විලත් එක්ක ගියේ මට හොයාගන්න බෑ. ඊට පස්සේ ටික වෙලාවක් මම හිතියා මට තේරුණා මේ මාව තෝරගන්න එකක් නෑ සහ අර ඉන්න කට්ටියත් එක්ක කොළඹ කට්ටිය හරි ගොඩක් ලස්සන ටයිල් හැටි කට්ටිය. ඉතින් මම ටිකක් වෙලා බලා ඉන්නකොට මට ජජ් බෝඩින් කතා කරා හැම මෙහෙම අතවන්නේ. ඊට පස්සේ මම හිතේ නෑ මට කියලා දෙන්නේ තුන්දෙනෙක වාඩි වාඩි කියලා මම තල්ලු කරා. ඊට පස්සේ මම ඉස්සරහට ගියා. හරි බයෙන් ගියා ඇත්තටම පළවෙනි පාරේ මේ ගොඩක් සෙට් එකක් ඉතින් ඊට පස්සේ ගියාට පස්සේ මේ ඇහුවා මොනවද මේ වෙලාවක්ම වෙලාවට වැඩ කරන්න බෑද කියලා. දැන් මම තවත් බය වුණා මොකද මම වැරද්දක් කියලා කිව්වා. කමක් නැහැ මම මේ ආය පස්සේ ඉන්නම් කියලා මම හැරිලා යනවා කියලා මෙහෙ මෙහෙ ඉඳින්න මට කතා කරා. ඊට පස්සේ මට මේ සොංග් එකක් දාලා දුන්නා නටන්න පුළුවන් කිව්වනේ මම බෑ කියන්න බෑ ඉතින් මට අවස්ථාව ලබා ගන්න බැරි හරි ආයි. ඊට පස්සේ ඒකට මම ඩාන්ස් කරා සහ ඇක්ට් එකක් කියන්නේ අර හින්දි සොංග් එකක්. ඊට පස්සේ මට අවස්ථාව එතනින් හම්බුණා. හම්බෙලා එතන මේකප් ආටිස්ට් කෙනෙක් කිරේ අයිය තමයි මාව ෆස්ට් ටයිම් ප්‍රොඩක්ෂන් එකකුත් එක්ක වැඩ කරන්න යොමු කරේ මේ වයිට් ඩෑංගල් තුසිත අයියා සහ ප්‍රසංග සමග. එතනින් තමයි මගේ ජීවිතේ හැරුම් ලක්ෂය ආරම්භ වුණේ. ආරම්භ වුණේ එතනින් තමයි නිරූපණ ක්ෂේත්‍රය සහ රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. පාසල් කාල ගැන කතා බහ කරොත් එහෙම පාසල් ගියේ කොහෙද නාලකයි සහ මේ පාසල් කාලේ නාලක කියන්නේ මොන වගේ චරිතයක්ද? පාසල් කාලේ කියන්නේ මම ක්‍රීඩාවට ගොඩක් දක්ෂයි. එතකොට පොඩක් තනි තීරණවල හිටියේ සහ ගුරුවරුන්ගෙන් පොඩි පොඩි ප්‍රශ්න බැන්නා බැන ගන්න කියන මම බරින් මට හැමලි ප්‍රශ්න ඇඟිලි දික් කරනවා මට සහයාලට එහෙම තිබුණා කියන්නේ පොඩක් මුරණ්ඩු වැඩි ඉගෙනීම් පැත්තට වැඩිය දැඟලිල්ලට තමයි ගොඩක් යොමු වුණේ. එතකොට අතර අපි මම කරේ චිත්‍ර ආර්ට් කරේ. එතකොට මියුසික් පැත්ත සහ මේ රංගනයේ පැත්තට යොමු වෙන්න ආසාව තියෙන හින්දා අපි සමවයසේ ටීචර්ස්ලා තුන්දෙනෙක් ආවේ අපිට ටීච් කරන්න මේ චිත්‍ර සංගීතය නැටුම්. අපි ක්ලාසස් තුනටම යනවා මයි මගේ යාළුවෝ. ඒ කියන්නේ ඒ ටීචර්ස්ලත් අපිව ගන්නවා මේ වැඩවලට. මේ තාමත් මතකයි ආදරෙන් මතක් කරන්න ඕනේ. ඉතින් එහෙම අතීතයක් තිබුණා මට. සුන්දර අතීතයක් තිබුණා. හරි සුන්දරයි. හරි. නාලකයි රංගන ශාස්ත්‍රය ගැන කතා කරනකොට මේ වෙනකොට අත්දැකීම් රාශියක් එකතු කරගෙන තියෙන කෙනෙක් නේ. එතකොට මේ රංගන ශාස්ත්‍රය කියන දේ රංගනය කියන දේ වෘත්තියක් විදියට හරි ආසාවට හරි රංගනය කියන දේ කරනවා නම් මොනවද නළුවෙක්ට තියෙන්න ඕන දේවල්? හැම දෙයකටම ඇඩිය උනන්දු තියෙන්න ඕනේ නේ. රූපේ උස මහත් ඒවා දාලා නැහැ. උනන්දුවත් එක්ක අපි යන ගමනට ආදරය කරන්න ඕනේ කරන ශේෂ්ත්‍රයට මුලින්ම. ඊට පස්සේ අපිට ඒක දැනෙනවනේ දැනලා දැනුන නිසානේ යන්නේ. ඒ දැනෙනවා කියන්නේ නංගි අපි ඒ දෙයට ඕකේ කියන එක මම හිතන්නේ. ඒ කියන්නේ දැනෙන්නේ නැත්නම් ඒ දේ එතනින් එහාට අපිට ෆීල් වෙන්නේ එතන සම්බන්ධයක් ඇති වෙන්නේ කනෙක්ට් වෙන්නේ. ඉතින් මම හිතන්නේ කරන ශේෂ්ත්‍රේ මොනවම හෝ අඩුම ගානේ මම සරලවකුත් නගර සභාවට ගලත් ඒකට ආදරය කරන්න ඕනේ ජොබ් එකට. ඒක තමයි රැකියාව කියන දෙයට මුල් තැන දෙන්න ඕනේ. රැකියාවක් විදිහට හෝ මේක හොබි එකක් විදිහට කරනවද නැද්ද කියන එක ඕකට ටික තීරණය. අලුතෙන් එන කට්ටියට මම කියන්නේ ඉස්සෙල්ලාම ආදරය කරන්න, ඊට පස්සේ ඒක ස්ටඩි කරන්න පුළුවන් තරම් පරාසෙ පරිම තරම් යන්න බලන්න. මේ ඒක තමයි මට කියන්න තියෙන. ඒක තමයි කියන්න තියෙන්නේ. මියුසික් වීඩියෝ ගත්තම ගොඩක් ගණන් කරන්න බැරි ප්‍රමාණයක මං හිතන්නේ රංගනෙන් දායකත්ව දීලා තියෙනවා. කීයක් විතර ඇත්තටම රංගනෙන් දායකත්වය ලබා දීලා තියෙනවද මතක වෙන්නේ? මතක නැහැ නංගි. කියන්නේ සමහර සතියකට 3-4ක් කරලා තියෙනවා. ඉතින් මට
මං ගණන් හදන්නේ මට මතක නෑ මතක නෑ ඒ තරම් ප්‍රමාණයක් කරලා තියෙනවා රංගන ශිල්පියෙක් වුණාම මේ ගොඩක් වෙලාවට සමාජය කියන පැත්තෙන් බලුවම රංගන ශිල්පිනියකට හෝ ශිල්පියෙක් කිව්වම සමහර විට විවිධ කෝණවලින් බලනව නිසා විවිධ ඇස් වලින් බලනවා විවිධ දේවල් කියනවා නළුවෙක් කිව්වම එහෙමද කියලා අමුතු විදියට අහන පිරිසක් ඉන්නවනේ ඔවුන්ට මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ සහ මේ ඇයි නළුවෙක් දිහා හෝ නිළියෙක් දිහා මිනිස්සු මේ අර වපරහෙන් බලනවා කියලා අපි කියන්නේ එහෙම බලන්න පුරුදු වෙලා තියෙන්නේ ඇයි ඒක නංගේ ශේෂ්ඨයේ අදාළ වෙන්නේ මේක හයිලයිට් වෙන වැඩින් සහ ෆෝකස් වෙන වැඩි ඕනම කෙනෙක්ට නළුවෙක් නිළියෙක් කොහොම දෙපාරක් බලනවා හැදලා දැන් අන්තෙන්ම හරි අපි දැකපු නැති නළුවෙක් නිළියෙක් හරි කොහොම එයා බල සහ ශේෂ්ඨයේ අදාළ නැහැ ඒ අපිට පැතිරෙන තියෙන ප්‍රමාණය හොඳ හෝ නරක මේ යන්න පුළුවන් ප්‍රසිද්ධ වෙන්න පුළුවන් ජනප්‍රිය වෙන්න පුළුවන් ශේෂ්ඨයක් තමයි රංගන ශේෂ්ත්‍රය සහ නිරූපණ ශේෂ්ත්‍රය. එතකොට ඒක නිසා තමයි ඔය හැම ශේෂ්ත්‍රයේම ඔය හැමදේම සිද්ධ වෙන්නේ. අපිටත් වැඩිය අපේ ශේෂ්ත්‍රයට වැඩිය මේ සිද්ධ වෙන ශේෂ්ත්‍රය ඇති. නමුත් ෆෝකස් වෙන්නේ වැඩි අපේ ශේෂ්ත්‍රය. ඉතින් අපි හරි පරිස්සමෙන් ජීවිතේ ඉස්සරහට යන්න ඕනි අවබෝධයෙන්. ඉතින් ප්‍රශ්න එනවා ප්‍රශ්න කියන දේවල් එහෙම ලොකුවට හිතර ගන්න නැතුව අපේ ගමන අපි ගියාම හරි අවංකව. ඉතින් අද දවසේ ඔබේ ජීවිතයට ගොඩක් දේවල් එකතු කරන්නට හැකියාව ලැබෙනවා ඒක මම විශ්වාසයෙන් කියන්නේ. මොකද නාලක දලුවත තුලින් ඔබේ ජීවිතේට වටිනා දේවල් අද දවසේ එකතු කරන්නට සූදානම් වෙලා ඉන්නවා. ඉතින් පුංචි බ්‍රේක් එකකට යන තමයි සූදානම් වෙන්නේ. බ්‍රේක් එකෙන් පස්සේ නැවතත් ඔබ එකතු වෙන්නේ ටොපික්ස් අපේ කතා වහත් එක්ක. විරාමයෙන් පස්සේ නැවතත් ඔබ එකතු වෙන්නේ ටොපික්ස් අපේ කතා බහත් එක්ක. ඉතින් හැමදාමත් වගේ ඔබ දන්නවා ඔබේ ජීවිතයට දෙයක් එකතු කරන්න තමයි අපේ කතා බහ තුළ අපි ගොඩක් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ බෙහෙවින් මාදරය කරන නාලක දලුවත්. ඉතින් ඔහුත් එක්ක ඔහුගේ කතා බහත් එක්ක ඔබේ ජීවිතයට වෙනසක් කරන්නට ජීවිතයට දෙයක් එකතු කරන්නට තමයි බලාපොරොත්තු වෙලා ඉන්නේ. විශේෂයෙන්ම අද දවසේ විශේෂයි රංගන ශාස්ත්‍රයට ආදරය කරන නිරූපණ ශාස්ත්‍රයට ආදරය කරන මේ ශාස්ත්‍ර ඔස්සේ ඉදිරියට යන බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් ඔබ එහෙම නැත්නම් මේ වෙනකොටත් රංගන ශාස්ත්‍රය තුළ හෝ නිරූපණ ශාස්ත්‍රය තුළ කටයුතු කරන කෙනෙක් නම් ඔන්න අද දවසේ ඔබට ඉතාමත් සුවිශේෂ දවසක් බවට පත් වෙයි. නාලකයි කතා බහ කරනකොට විශේෂම රංගනය පැත්තෙන් කතා බහ කරන්නට ඕනේ. මේ මම ගොඩාක් වෙලාවට දකින්න ඔබ චිත්‍රපටි තුළින් සහ මේ ගොඩක් රංගනය තුළ හෝස් රයිඩින් ලැබෙනවා වැඩි ඔබට. මොකද ගොඩාක් වෙලාවට ඒ චරිතයට කොටු වෙලා වගේ දෙයක් තියෙනවද? එහෙම නැත්නම් විශේෂත්වයක් තියෙනවද? පෙනුමේ හෝ මොකක් හරි දක්ෂතාවය තුළ හෝ ඒක නංගී පටන් ගන්න ශ්‍රී සිද්ධාර්ථ ෆිල්ම් එක රුගත කරා පැලවත්තේ ළඟ. එතකොට එතෙන්දී මම ඉන්ටර්වියු එකට ගියා. මම ගියේ සාමාන්‍ය චරිතයක් කරන්න. මොකද මම හරි ආස කරන ෆිල්ම් එකක් සහ ඒක ගොඩක් දවස් ඉඳලා ඇඩ්වර්ටයිස් කරේ මෙහෙමයි මෙහෙම කරනවා ඉන්දියන් වලින් ඇක්ටර්ස්ලා එනවා ඇක්ටර්ස්ලා. එතකොට අපේ මාරහීනයක් කියලා තියෙනවා ඒ කට්ටිය බලන්න හරි. ඒ කියන්නේ අපි නළු නිළියෝ කියලා අපි තව කෙනෙක්ව දකින්න ආස කරනවා නම් ඒක ඩිරෙක්ට් අපි කියන්න ඕනේ නේද? මොකද අපි ලෝභ නැතුව කෙනෙක්ට ලස්සනයි කියලා හෝ මේ දක්ෂතාවයක් තියෙන දක්ෂයි කියලා කියන්න ඕනේ. ඒක තමයි මනුස්සකම. ඉතින් අපි ගියා අතරම බලන්න ඉන්දියන් ඔලිනුත් තෝරලා හැමනේ ගෙන්න ගන්න මෙතෙන්ට. ඊට පස්සේ අපි ගියා. ඊට පස්සේ මම හිටිය අර සොල්දාදුකට තමයි උනා කමන්නේ කියලා මම ගියා. ඊට පස්සේ එතන හිටියා චන්ද්‍රරත්නම් සර් හිටියා. ඒ සහ අධ්‍යක්ෂක මණ්ඩලයේ මට කතා කරලා හැව මේ හෝස් රයිඩින් පුළුවන්ද කියලා. ඊට පස්සේ මම කිව්වා මං කරලා නැහැ, මම කරන්න දුන්නොත් මං කරන්නම් කියලා. ඊට පස්සේ නිකම්ම කරේ නැහැ, මගේ අර ඒ යුනිෆෝම් කියන්නේ ඇඳුම දාලා හෙයා එක හදලා ඔක්කෝම මේකප් කරලා අර සොල්දාදුකට හිටියේ වෙනම නිකන් අර මේ හෙල්ල අලගෙතයි වෙනස්ම කරලා ඒක ඇටස්සේ. දැන් මට ලොකු අභියෝගයක් ඒක. මොකද ඒක කරේ නැත්තම් ඒ කටියටත් අවුද මටත් අවුද බලයින කටියට විහිළුවක් වෙනවනේ. ඊට පස්සේ මට ලොකු විශ්වාසයක් තිබුණා මට කරන්න පුළුවන් කියලා. ඒ සෑන්ඩල්ස් මොකවත් නැතුව මේ අර එයා ස්පීඩ් යනකොට මම එයාගේ කරට නැගලා යන්න ඕනේ හොස්ටෙක්. ඊට පස්සේ මම කරා ඒක පළවෙනි පාරෙම හරියට කරා. ඊට පස්සේ කැමරා පහක් විතර දාලා රෙඩ් එහෙම දාලා කරේ. ඉතින් මේ හැම විනාඩියම සල්ලිනේ, මම නාස්ති කරොත් සල්ලි. ඉතින් මම
විශ්වාසින් විශ්වාසය තිබුණා මට කරන්න පුළුවන් කියන විශ්වාසය. ඒක හැමතැනදීම තියෙන්න ඕනි ඕනිම ශේෂ්ත්‍රයක. ඉතින් මම ඒක හරියටම කරා. ඊට පස්සේ වැඩේ වුණාට පස්සේ ගොඩක් කමෙන්ට්ස් ලැබුණා. මේ ඉතින් ඒකෙන් පස්සේ ෆිල්ම් සිරි පැරකුම් ෆිල්ම් එක කළු කොඩි සෙබල හම්බුණා. එකෙන් චරිතයට පණපන්න අවස්ථාව හම්බුණා. සෝමරත්න දිසානායකසගේ ඊට පස්සේ සී දලදා ෆිල්ම් එකේ අවස්ථාවක් හම්බුණා. එහෙම හම්බුණා. ඊට පස්සේ චන්ද්‍රතම්ස කතා කරා මේ මගේ සූර සර්දියල් ෆිල්ම් එක රූගත කරන්න ඕනි. ඒක ප්‍රධාන චරිතයට වා තෝරගත්තා කියලා මං ගෙදර ගියාම මට ආරංචි වුණා. ඊට පස්සේ හෙටම ඔෆිස් එකට එන්න ගොඩදී මං හිටිය තැනක් මතක නැහැ. මං දුවගෙන ටක් ගාලා ගිහින් ලෑස්තිලා ඒ මොහොතේ මා ඉතින් ඒ මගේ අවස්ථාව හම්බුණා. අර අර එක අවස්ථාවක් කරගත්තා මම. මේ මගේ විශ්වාසය තිබුණා මට කරන්න පුළුවන් කියන්නේ කියන්නේ මතර මේ කතාබහ තුළ එක දෙයක් කිව්ව මේ එක අවස්ථාවක් අවස්ථාවක් කරගත්තා කියලා. මම හිතන්නේ ලැබෙන පුංචි අවස්ථාව වුණත් ඒක ලොකු දෙයක් කරගෙන ඒක උනන්දුයෙන් කරන්න ඕනේ. අන්න හරි. ඒක තමයි. ඒකම තමයි ජීවිතය කියන්නේ. ජීවිතේ අවස්ථාවන් එකක් මගරන කියන්නේ ඒ අවස්ථාව කොහි මගරලා ඒ දන්නේ නැහැ. ඒ අවස්ථාවම ජීවිතේ වෙනස් කරන්න පුළුවන්. ජීවිතේ ඇති කරන්න නැති කරන්න පුළුවන් ඒ අවස්ථාව. අවස්ථාව කෝකටත් ගන්න ඕනේ. ගන්න ඕනේ. නාලකයි මේ මට හනිතර රංගන ශිල්පියෙක්ට හෝ ශිල්පිනියකට හෝ වැඩිපුරම තියෙන්න ඕනේ ලස්සනද එහෙමත් නැත්නම් දක්ෂතාවයද? හැකියාවම තමයි. හැකියාවෙන් එහා පැවැත්මක් නැහැ. පුළුවන් චූටි කාලයක් අර ස්ප්‍රයිට් එක කැඩුවාගේ ෂණිකව ජනප්‍රිය වෙලා ප්‍රසිද්ධ වෙලා පොඩි කාලයක් රැඳිලා පවතින. නමුත් දක්ෂතාවය කියන්නේ ඒක සදාකල් මේ පැවැත්ම තියෙනවා. මේ මොකද අපි දැකලා තියෙනවා. ඉතින් ඔය රියැලිටි ප්‍රෝග්‍රෑම් වලින් මෙහෙම එනවා මෙහෙම යනවා ටස් කාලා. ඒ කියන්නේ ශේෂ්ත්‍රයේ අවසානකම රඳා පැවැත්ම තියෙන්නේ දක්ෂතාවය මත. ඕනම ශේෂ්ත්‍රයක අනිවාර්යෙන් ඒකත් එක්ක මට මේ දක්ෂතාවය ගැන කතා බහ කරනකොට රංග මේ නාලකයි මට අහන්න ඕනේ මේ විශේෂයෙන්ම මේ රංගන ශාස්ත්‍රය තුළ මේ සහ කලා ශාස්ත්‍රය කියලා අපි පොදුවේ ගමුකෝ මේ කලා ශාස්ත්‍රය තුළ හුඟක් අය කියන කතාවක් තමයි මේ අපේ ශාස්ත්‍රය තුළ සුදුස්සාට සුදුසු තැන කෝ කියලා අහනවා සමහරු. සමහරු කියන සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ නැහැ කියලා. ඇත්තට මේක එහෙමද? ඒක නංගි මේ වෙනස් වෙන ඉතින් සමහර වෙලාවට කන්ටැක්ට් මත වෙනස් වෙන සමහර සම්බන්ධකම් මත වෙනස් වෙනවා. ඉතින් ඒක මම කියන්නේ අධ්‍යක්ෂකවරයෙක් හෝ යම්කිසි නළුවෙක් නිලෙක් හෝ මං කියන්නේ හරි කෙනා හරි නිර්මාණයට යොමු කරගත්තා නම් මං කියන නිර්මාණය සාර්ථකයි. ඒ කියන්නේ හැම පැත්තරම සාධාරණයක් වෙනවා කියලා. මොකද කෙනෙක් බලෙන් ඒ ස්ථානේ තියලා ඒ දේවල් කරන රෙඩිය හරි දක්ෂ කෙනා කාස්ටින් එක හරියට කරන්න ඕනේ. කාස්ටින් එකක් නැතුව කරන නිර්මාණ අපි දැකලා තියෙනවා මෑත කාලේ. හරි කාස්ටින් එකක් කරලා කරපු නිර්මාණත් අපි දැකලා තියෙනවා. සරල උදාහරණයකට ගත්තොත් මේ කොමඩි ෆිල්ම් එකක් වුණා සිකුරුහත වගේ ෆිල්ම්. මේ ඒ කාස්ටින් ආයේ පර්ෆෙක්ට්. එතකොට අපි නිර්මාණ එකපාරක් නෙවෙයි සිය දහස් වාරයක් බලනවා. ඒ කියන්නේ ඒ නිර්මාණයට සාධාරණ ඉෂ්ට වෙන්නේ ඒ කාස්ටින් කියන එකත් ලේසි පහසු කාරණාවක් නෙමෙයි. ඒක ඒ අධ්‍යක්ෂකවරයා හෝ ඒ කාස්ටින් ඩිරෙක්ටර් එයා අතේ තමයි තියෙන්නේ. ඒක කතාව ලියන කෙනාගේ ඔළුවේ තියෙන්නේ. ඉතින් ඒක හරියට කරගත්තොත් නිර්මාණයේ මාර්ගය සාර්ථකයි. ඔකත් එක්ක මේ මට අහන්න ඕනේ මේ ඔබ පිළිගන්නවද විශේෂයෙන්ම ගොඩක් අය කියන කතාවක් තමයි මේ ප්‍රධාන චරිතයක් ඕ උග ප්‍රධාන චරිතයක් ඕ එහෙම නැත්නම් ජනප්‍රිය වෙන්නට පුළුවන් විදිය චරිතයක් ලැබෙනවා නම් මේ හුඟක් වෙලාවට ශාස්ත්‍රය තුළ ඒක ලැබෙන්නේ එක්ක කොන්ටැක්ට් සරහා. එහෙම නැත්නම් අර අපි කියනා වගේ මේ ගොඩක් අය කියන්නේ ලිංගික අල්ලස් නිසා ලැබෙනවා. එහෙමත් නැත්නම් වෙනත් සම්බන්ධතාවයන් නිසා ලැබෙනවා. මෙන්න මේ කියන දේත් එක්ක ඔබ එකඟද? ඇත්තටම එහෙම දේවල් ශාස්ත්‍රය තුළ සිද්ධ වෙනවද? මෙහෙම මට කෙලින්ම කියන්න බෑ මොකද මේ එහෙම වෙනවා ඇති කියලා. මොකද ඒක තීරණය කරන්නේ කරන්න ඕනි අධ්‍යක්ෂවරයෙක් නම් එයා හදවතින් නිර්මාණයට ආදරේ නම් එයා ගන්න අවශ්‍ය ශිල්පය හෝ ශිල්පිනි. එතකොට එයා මේ මොන හරි ශේෂ්ත්‍රයට හරි මොන හරි වාසියකට නළුවෙක් නිළියෙක් ගන්නවා නම් ඒක ආදරයට කරන වැඩක් නෙවෙයි. ඒ දේවල් වලට ආසාවෙන් කරන දේ. අපි හැම වෙලේම මං කිව්වා වගේ මුලින් කිව්වා වගේ කර්ණ ශේෂ්ත්‍රයට හදවතින් ආදරය කරන්න ඕනේ. එතකොට නිර්මාණය සාර්ථකයි. කවදාවත් කවුරුත් කතාවක් කියන්නේ නැහැ.
කතාවක් කියන්නේ නැහැ හරියට හරි මම හිතන්නේ තමන් කරන දේ පිළිබඳව මම අර හැමදාමත් අපේ වැඩසටහන තුල කියනවා තමන් කරන දේට ආදරය කරන්න ඒක පිළිබඳව හොඳ අවබෝධයෙන් යුතුව කරන්න ඒ වගේම උත්සාහය උනන්දුව කැපවීම මේ හැම දෙයක්ම ජීවිතේ තියෙන්න ඕනේ එතකොට තමයි ජීවිතේ තමන් මොන දෙයකටත් ඒක සාර්ථක කරගන්නට හැකියාව ලැබෙන්නේ නලවේ රංගන ශාස්ත්‍රය ගැන වගේම නිරූපණ ශාස්ත්‍රය ගැන කතා බහ කරනකොට මේ ගොඩක් අය කියනවා දැන් පඳුරකට ගැහුවත් නළුව වැඩි නිළියව වැඩි නිරූපණ ශාස්ත්‍රය අය වැඩි කියලා මේ ඇත්තමයි එහෙම වෙන්නේ මට මතකයි මම මුලින්ම ගියේ රොසන්ඩස් මිස්ගේ ක්ලාස් එකට ඊට පස්සේ එතෙන්දී අපි ඒ පුදුම ආදරෙන් ඒකට කැමැත්තෙන් ගියේ කියන්නේ අපි බලාපොරොත්තු වුණේ මොඩල් කෙනෙක් වෙන්න මොකද්ද මේ තියෙන අඩුපාඩු අපි ඒක හදාගන්න මිසක් සෝෂල් මීඩියා වල ජනප්‍රිය වෙන්න නෙවෙයි මේ ඇඳුම් බාගෙට ඇඳගෙන හෝ මොනවා හරි වීඩියෝ මොනවා හරි ලීක් කරගෙන හරි එහෙම ජනප්‍රිය වෙන කොටස්යක් තියෙනවානේ ඒ අතර අපි ට්‍රයි කරේ අපේ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න ඉතින් අපිට මේ වෙලාවක් කලාවක් නැතුව අපිට උදව් කරා මේ රිසයින් අක්කා එතකොට එතන සීනියර්ස්ලා ඔක්කොම අපිට උදව් කරා ඒ දවස්වල හිටිය අපේ දිනිත් ජයමාලා ඒකට අපිට අර සහෝදර වගේ අපිට වෙලාවකට බනිනවා කුණුහරුප නැතුව බනිනවා ඒ කියන්නේ එච්චරම තදින් කිව්වා ඉතින් අපිට ඒ දවස්වල නම් හිතන්නේ මාරවදයක් කියලා නමුත් පසු කාලෙ ටිකින් ටික තේරුණා ඒ කියන්නේ මාර එක්කෙනෙක් එක්කෙනෙක් ආදරේ කළා මා ඒ කියන්නේ මාරි ඉදිරිය උදව් කරා එක්කෙනෙක් එක්කෙනාට ඉතින් ඒ මතකේ හරි සුන්දරයි දැන් ඒ අපේ ක්ලාස් එකේ හිටපු 100ක් හිටියනම් 50කටත් වැඩිය මේ ශේස්ත්‍රේ පුරා ඉන්න හරි සතුරු ඉතින් ගියාම හම්බෙනවා අර කියන්නේ මාර ෆීල් එකක් තියෙන දෙන්නේ මේ ඔබ කිව්වා වගේම තව බොහෝ දේවල් කතා බහ කරන්න තියෙනවා විශේෂයෙන්ම නිරූපණ ශාස්ත්‍රය ගැන කතා බහ කරන්නත් තියෙනවා ඊට කලින් පුංචි විරාමයක් ගත්තොත් හොඳයි කියලා හිතනවා ඉතින් විරාමයකින් පස්සේ නැවතත් ඔබ එකතු වෙන්න ටොපික්ස් අපේ කතා බහත් එක්ක විරාමයෙන් පස්සේ නැවතත් ඔබ එකතු වෙන ටොපික්ස් අපේ කතා බහත් එක්ක. ඉතින් අද දවස් අපිත් එක්ක එකතු වෙලා ආයේ නාලක දළුවත් ඔබ බෙහෙවින් මාදරය කරන නිරූපණ ශිල්පියෙක් ඒ වගේම රංගන ශිල්පියෙක්. ඉතින් මම විරාමයට යන්න කලින් කිව්වා නිරූපණ ශාස්ත්‍රය ගැන දේවල් කතා බහ කරන්න තියෙනවා කියලා. නාලකයි නිරූපණ ශාස්ත්‍රයට ඔබ එන්නේ ඇකඩමි එකක් හරහා මේ දේවල් ගැන ඉගෙනගෙන අධ්‍යයනය කරලා නෙන්නේ. හැබැයි මේ වෙනකොට ගොඩාක් නිරූපණ ශාස්ත්‍රයට යොමු වෙනවා මේ දේවල් පිළිබඳව අධ්‍යයනය නොකර සහ මේ විශේෂයෙන්ම අර ඔබේ කාලේදී ගොඩාක් අධ්‍යයනය කරන්න ගොඩාක් ආයතන තිබ්බේ නැහනේ. හැබැයි මේ වෙනකොට විවිධ විදිය ආයතන තියෙනවා සහ අපි සමාජ මාධ්‍ය ඔස්සේ දකිනවා සමහරුගෙන මේ ආයතනෙට යන්න එපා මේ ආයතනෙට යන්න එපා අර කොහොඳ නැහැ මේක හොඳ නැහැ මේ විදිය බොහෝ දේවල් අපි දකිනවා. ඇයි මේ නිරූපණ ශාස්ත්‍රයට මෙහෙම වෙලා තියෙන්නේ? ඒකට හේතුව කියන්නේ නංගි ඒක බිස්නස් එකක් කරගෙන තියෙන දැන්. ඉතින් අපිට දුකයි මොකද මම නම් කියන්නේ රජයෙන් හරි ඒකඩමිස් වලට හරි විදිහට තීරණයක් කරගෙන හරි ෆැසිලිටිස් දීලා මේ හරි ගුරුවරු දාලා යොගන්නනවා නම් මේ කියන්නේ අපේ රටේ ගොඩක් සම්පත් තියෙනවා. ඒව සම්පත් ප්‍රයෝජනට ගන්න පුළුවන් කියන්නේ ලංකාවේ ලෝකෙම පිළිගත්ත ලෝකෙම දිනපු කට්ටිය ඉන්නවා ලංකාවේ. ඉතින් විශේෂයෙන් එහෙම අවස්ථාවක් තියෙද්දී හැමසේස්ත්‍රේටම දක්ෂ කට්ටිය ඉන්නවා ලංකාවේ. ඉතින් අවස්ථාව සහ මේ යොමු කිරීම රජය ඇත්තරම සම්බන්ධ වෙලා කරන්න මේ හරි තීරණයක් ගත්තොත් හරි ගමනක් යන්න පුළුවන් අපේ ශේෂ්ඨේ ඉන්න ගොඩක් දක්ෂ කට්ටිය. මේකත් එක්ක මේ නාලකේ විශේෂයෙන්ම මේ හුඟක් වෙලාවට හුඟක් මේ නිරූපණ ශාස්ත්‍රයට ඇඟිලි දික් කරන කාරණයක් තමයි මේ ෆොටෝ ෂූට් එකක් කළොත් එහෙම නැත්නම් එක මියුසික් වීඩියෝ එකක් කළොත් එයා එයාගේ ප්‍රොෆයිල් එකේ දාගන්නවා මොඩල කියලා. මෙන්න මේ වගේ එතකොට නිරූපණ ශිල්පියෙක් බවට පත් වෙනවද නිරූපණ ශිල්පිනියක් බවට පත් වෙනවද? මට ඒ නිසාම ඔබෙන් අහන්න හිතුණා නිරූපණ ශිල්පිනියක් හෝ නිරූපණ ශිල්පියෙක් කියන්නේ ඇත්තටම කවුද? මොකද්ද ඔහුගේ හෝ ඇයගේ භූමිකාව? එහෙම නම දාගෙන එහෙම නළුවෙක් නිළියෙක් වෙන්න පුළුවන් නම් ඉතින් අපිට දාගන්න පුළුවන් ප්‍රෙසිඩන්ට් කියලා. ඒ පිළිගන්න කෙනාගේ දකින කෙනා තීරණය කරන්න ඕනේ. එයාගේ දක්ෂකම හෝ එයා හැසිරෙන විදිය ඒ දිරුත් එක්ක. ඉතින් භූමිකාව කිව්වම ඒකට
යොමු වෙන විදිය සහ කියන්නේ මේ මේ පරාසය ගැන අවබෝධයක් තියෙන්න ඕන. මේ එහෙම නැතුව ෆොටෝ ෂූට් එකක් කරපු පළියට වීඩියෝ එක කැලලක හිටිය පණට වීඩියෝ එකක් හරි ෆිල්ම් එකක් හරි මොනවා කරත් ඒ කැටගරි එකට තමන් දා කර තමන් තමන්ම මේ තමන් ගැන කියන්න හොඳනේ පිටින් කියන්න ඕනේ මූණ නියම නළුවෙක් මූණ ඒ කියන්නේ කතාවට කතා සාමාන්‍ය සමාජ කතා වෙන්නේ එහෙමනේ එහෙම ඇරෙන්න තමන් කියන දේ මම මෙයා මම මෙයා කියලා එහෙම කියලා කියවගෙන මිනිස්සු අතරට යන්න බෑ ඒක තමයි කියන්නේ සහ මේ නිරූපණ ශාස්ත්‍රය තුළ ඔබ හිතන විදියට නිරූපිකාවක් හෝ නිරූපණ ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වෙනවා නම් කොහොමද ඒක හරි විදියට එන්නේ කොහොමද හරි විදියට පාත් එක හදාගන්නේ ඉස්සෙල්ලම හදාරන්න ඕනේ ශාස්ත්‍රය හදිසි වෙන හොඳ නැහැ අපේ කාලය අපිට ලැබෙන අවස්ථාව පහුවෙන්න පුළුවන් හෝ ඉස්සරහම වෙන්න පුළුවන් නමුත් හදාරලා යනවා නම් ගමනක් ඒක සාර්ථකයි මොකද කොච්චර ඉගෙන ගත්තත් ඉගෙන ගැනීම ඉවරයක් නැහැ නංගි එතකොට මේ ආධාරණ ගමනොත් අපිට නිර්මාණයට එකතු වෙන්න පුළුවන් ආදිස්ස වෙලා ෂණිකව ෂණික නූඩස් වගේ වුණත් ගමනක් යන්න බෑ බෑ ඒක දැන් ඔන්නේ ලස්සන කතාවක් කියවා ආදිස්ස වෙලා ෂණික නූඩස් වගේ වුණත් නම් ගමනක් යන්න බෑ කියලා ඒක ඇත්ත කතාවටත් තියෙනවා ඉක්මන් කොටයි කියලා ඉතින් ඒ නිසා හැම දෙයකටම ඉක්මන් වෙන්නෙත් නැතුව ප්‍රමාද වෙන්නෙත් නැතුව නිසි අවබෝධයෙන් ගියොත් මම හිතන්නේ සාර්ථක වෙන්න පුළුවන් විශේෂයෙන්ම අය මේ රංගන ශාස්ත්‍රය ගැන හෝ නිරූපණ ශාස්ත්‍රය ගැන කතා බහ කරද්දී එළියේ ඉඳන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අනේ මටත් රංගන ශාස්ත්‍රයෙන් ඉස්සරහට යන්න තියෙනවා නා නිරූපණ ශාස්ත්‍රයෙන් ඉස්සරහට යන්න තියෙනවා නා කියලා ඒ එකම යාට හිතෙන්නට පුළුවන් මේ මට මේ දේවල් කරලා මගේ අනාගතය සාර්ථක කරගන්න පුළුවන්ද මේ අපේ වගේ රටක මේ රංගනේ හෝ නිරූපණයේ වෘත්තිමය වශයෙන් කළ ආර්ථිකව සවයි වෙන්න පුළුවන්ද ඒක නංගි අපේ ටැලන්ට් එකක් සහ අපේ වෙලාවත් එක්ක තීරණ වෙන්නේ ඒක අපේ දැන් සමහර කට්ටිය කියනවා නෑ අපේ රටේ මේකට මේක ජොබ් එකක් විදියට මේක තමන්ගේ ශේෂ්ත්‍රයක් විදියට කරලා අපිට ගමනක් යන්න බෑ කියලා. ඉතින් ඒක තීරණය වෙන්නේ අපේ දැන්ට අපේ ශේෂ්ත්‍රේ ඉන්න කට්ටිය ඉන්නවා මේ මේ ශේෂ්ත්‍රයෙන් හොඳට හම්බ කරලා ජීවත් වෙන කට්ටිය ඉන්නවා මේ ශේෂ්ත්‍රයෙන් විතර. නමුත් මම කියන්නේ මේ ශේෂ්ත්‍රනේ කොයි ශේෂ්ත්‍රේ වුණත් මේ රැකියා දෙකක් ඒ කියන්නේ ආදායම් මාර්ග දෙකක් තුනක් තියාගන්න. ඒ කියන්නේ එකක් වටුනොත් තව එකක් තියෙනවා. ඒ කියන්නේ සරල උදාහරණයකට හිතන්න නංගි ඔයා සැලොන් එකක් කරනවා කියලා. එතකොට ඊට අමතරව තව වෙන මොනවා හරි බිස්නස්ද? එතකොට අපිට වැටෙන තියෙන අවස්ථාව අඩුයි. මොකද මේ දැන් තියෙන තත්ත්වෙත් එක්ක රටේ අමුතු අමුතු දේවල් නෙවෙයි. කියන්නේ කොරෝනා ආවා. ඊට පස්සේ එක එක ප්‍රශ්න එනවනේ දිගින් දිගට. එතකොට එහෙම හිටුනොත් ඉතින් ඔක්කොම හිටනවා. ඒ කියන්නේ ඒ වගේ අවස්ථාවක් අරගෙන හිටනවා. මම කියන්නේ අවස්ථා දෙක තුනක් කරන්න. තමන්ට අමතර ආදායමක් තියාගන්න ඕන මොන ශාස්ත්‍රයේ හිටියත්. එහෙනම් දෙක මේ වෘත්තිමය වශයෙන් රංගන ශිල්පියෙක් හෝ නිරූපණ ශිල්පියෙක් නෙමෙයි නබ වෙනත් ව්‍යාපාරයක් කරන ගමන් තමයි මේ කටයුතු වෙන්නේ දැන්. ව්‍යාපාරය ගැනත් මතක් කරමු. ව්‍යාපාරික කෙනෙක් මං ක්ලෝතින් කරනවා. එතකොට මෙහෙමයි මම එක ශාස්ත්‍රයක් කියලා නෑ ජිම් කරනවා. එතකොට අර අපි එක ශාස්ත්‍රයටම ඇලිලා හිටියොත් අපිට හරි අමාරු කරන්න. දැන් මම තීරණය කළා තිබුණා නම් මම රංගනයෙන් විතරක් සල්ලි හොයලා ඒකෙන් විතරක්ම යැපෙනවා කියලා ඒක මං ජීවිතේ ගොඩක් දවස් එහෙනම් අසාර්ථක වෙනවා. අසාර්ථක වෙන අවස්ථා තියෙනවා. අසාර්ථකත්වය කියන්නේ ජීවිතේ ඉවර වීම නෙවෙයි. එතනින් පටන් ගන්න තමයි මම කල්පනා කරන්නේ. දැන් මම අද බින්දුවට එහෙනම් මං හෙට ඉඳලා ට්‍රයි කරනවා ජීවිත හදාගන්න. එහෙමයි. මේ නාලකයේ මේ ඔය අසාර්ථකත්වයත් එක්ක මට අහන්න හිතුන ජීවිතේ නාලක කියලා කියන්නේ ගොඩක් අභියෝගවලට මුහුණ දීපු ජීවිතේ අමාරු තැන් පහු කරපු කෙනෙක් මම දන්නවා මේ කොහොමද ඒ දේවල් වලට ෆේස් කරේ හා මොනවාද අමතක නොවෙන අමාරුම තැන් ජීවිතේ තිබුණේ ගොඩක් විශ්වාස කරපු යාළුවෝ හිටියා අන්තිමට ඉතින් ඒ යාළුවෝ මගේ මාව අවස්ථාවක් කරගත්තා ඒ කට්ටියගේ ගමන යන්න සහ ඒ කියන්නේ මුදල් පැත්තේ මම ආර්ථික පැත්තේ කියන්නේ එතකොට අපි
හරියට තීරණය කරන්න ඕනේ බිස්නස් එකක් හෝ මොන හරි මොන ශේෂ්ඨයේ ගියත් අවබෝධයෙන් යුතුව මිනිස්සෙක් තේරුම් ගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි ගොඩාක් විශ්වාස කරන්න ගියොත් ජීවිතේ වර්ධිනවා. වර්ධිනවා සහ මෙහෙමට මිතුරන් ගැන කතා බහ කරද්දී මම දන්නවා නාලකය කියන ගොඩාක් කලාවට ගොඩාක් අය වැසුරු කරන චරිතයක් සහ මේ ගොඩාක් යාළුවෝ හැරියන්නේ ඉන්නවා සහ ඔන්න එක හරි ආදරෙන් ඉන්නේ. මේ ඇත්තටම මේ ශේෂ්ත්‍රය තුළ සමහරු කියනවා මේ යාළුවෝ ආශ්‍රය කරන්න බෑ. යාළුවෝ නෑ ශේෂ්ත්‍රය තුළ. ඒ නිසා මේ යාළුවෝ පිටින් ආශ්‍රය කරලා ශේෂ්ත්‍රය තුළ යාළුවෝ ආශ්‍රය කරන එක හොඳ නෑ. ඔය වගේ දේවල් ගොඩාක් මම අහලා තියෙනවා සහ දැකලා තියෙනවා. ඇත්තටම ශේෂ්ත්‍රය තුළ යාළුවෝ ඇසුරු කරන්න බෑද? යාළුවෝ නැද්ද? නෑ ඉන්නවා. ඒ කියන්නේ මේ ඒක තේරුම් ගන්න විදිහත් එක්ක වෙනස් වෙන්නේ. අපි අපේ දුකේදී යාළුවෝ හොයන්න යනවද? අපි සතුටේදී යාළුවෝ හොයන්න යනවද කියලා තීරණය කරන්න ඕනේ. අපි දුකේදී විතරක් යාළුවෝ හන්නේ කිව්වොත් යාළුවෝ පේන්නේ කවුරුත් උදව් කරන්නේ නැහැ කියලා දැනෙන්නේ. අපි හැම අවස්ථාවෙදිම අපි ගනුදෙනු කරන්න ඕනේ යාළුවෝත් එක්ක. අපිට අඩුම ගානේ අපිට සතුටු වෙන මොන ගන නෝමල් සරලව හිතන්න බර්ත්ඩේ එකක් කියලා දැනෙන්නේ. අපි අර අපේ හිතේ ඉන්න හදවතේ ඉන්න යාළුවොත් එක්ක පොඩ්ඩක් ෂෙයා කරගන්න ඕනේ අඩුම ගානේ. ග්‍රෑන්ඩ් පාටි නේ නිකන් පොඩි පාටි එකක් හරි දාලා කියන්නේ සරලව ජීවත් වෙන්න ඕනේ. පොළේ පය ගහලා ජීවත් වෙන්න ඕනේ. අනිවාර්යෙන් පොළේ පය ගහලා ජීවත් වෙන එක ගොඩක් වටිනවා. මොකද ජීවිතේ අපි කොතනට ගියත් ජීවිතේ තියෙන හොඳම ආභරණය තමයි නිහතමානීකම කියලා කියන්නේ. ඊට වඩා වටින ආභරණයක් නැහැ. ඉතින් ජීවිතේ අපි කොතනට ගියත් අපි අපිට උදව් කරපු මිනිස්සු කවුද, අපි හිටියේ කොතනද කියන එක මතක තියාගෙන තවත් අපිට අල්ලගෙන යන්න පුළුවන් අය අල්ලගෙන ඉස්සරහට යන එක තමයි මම දන්නේ ජීවිතේ ජීවත් වෙනවා කියන එක කියන්නේ. නාලකයි අවසාන වශයෙන් මට අහන්න හිතුණා. නාලකයි කියන්නේ ටිකක් වෙනස් විදිහට හිතන චරිතයක්නේ. ජීවිතය කියන දේ මොන කෝණෙන්ද දකින්නේ? ජීවිතය කියන්නේ අපි එක තප්පරකින් අපිට ඒක නැති කරගන්නත් පුළුවන් මේ ගමනක් යන එක. නැත්තම් ඒක එතන පටන් ගන්නත් පුළුවන්. ඉතින් අපි තීරණය කරන්න හරි තීරණේ ගන්න ඕනේ. ඉතින් ඒක හැමදේම අපි වෙලාවත් එක්ක සහ මං ගොඩාක් විශ්වාස කරන්නේ වෙලාව කියන එක උත්සාහයත් එක්ක වෙනස් වෙනවා. ඉතින් අපි හැම වෙලේම ට්‍රයි කරන්න ඕනි කට්ටිය බෑ කියන දේම අපිට පුළුවන් කියන දේම මේ ට්‍රයි කරන්න නැතුව කට්ටිය රිජෙක්ට් කරන දේවලු ට්‍රයි කරලා බලන්න ඕනි මොනවද මේකේ ඇයි වෙනස කියලා. ඉස්සරහට මොනවද තියෙන වැඩ හරියට අලුතෙන් එන්න තියෙන දේවල් ප්‍රේක්ෂකයන් බලන්න තියෙන දේවල් මොනවද? දැන් ඔය අපි විලන් කියන ෆිල්ම් එක කරලා ෂූට් කරලා ඉවරයි. රෝගත ක්‍රීම් ඔක්කොම ඉවරයි. ඒකේ ඩැබිනුත් ඉවරයි. ඒක කොහොමද ජනවාරි පෙබ්‍රවරි වගේ රිලිස් කරයි. ඊට අමතරව තව ෆිල්ම් එකක් පටන් ගන්න හිටියේ මේ රටේ තියෙන තත්ත්වෙත් එක නංගි ගොඩාක් නිර්මාණ ටිකක් වැඩ ටික මේ බ්ලොක් වුණා ගොඩාක්. ඉතින් ඒක ආර්ථික ප්‍රශ්නත් එක්ක ඒ ප්‍රොඩියුසර්ස්ලා ප්‍රශ්නත් එක්ක. ඊට අමතරව ඉතින් අපි අර හරි නිර්මාණයේ ප්‍රොඩක් තෝරගෙන කරනවා නම් ඉතින් නිර්මාණ හරි මම නිර්මාණයෙන් බාර ගන්නවා නම් දිනපතා වැඩ තියෙනවා. ඒ වුණාට අපි හරි නිර්මාණයක් තෝරගෙන කරනවා නම් හොඳයි කියලා හිතනවා. හරි. ඉතින් ඔහම තමයි ඔන්න අද දවසේ කතා බහ නිමා වුණේ. ඉතින් කාලය ගෙවුණා තේරුණෙත් නැහැ. මම හිතන්නේ රංගන ශාස්ත්‍රයට හෝ නිරූපණ ශාස්ත්‍රයට එකතු වෙන බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් ඔබ සහ ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න කැමති කෙනෙක් නම් අද දවසේ අපේ කතා බහ ඔබට සුවිශේෂ වෙන්න ඇති කියලා විශ්වාසයි. ඉතින් නලකයේ thank you so much කියලා කියන අද දවසේ අපිත් එක්ක එකතු වුණාට මම දන්නවා ගොඩක් කාර්ය බහුලයි. හැබැයි ඒ වෙලාවෙන් පොඩි වෙලාවක් අපිට දීලා අපිත් එක්ක එකතු වුණාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉස්සරහටත් ප්‍රේක්ෂකයන්ව පිනවන්න ඔවුන්ට අලුත් දේවල් දෙන්න ලස්සන වැඩ කරන්න ලැබෙන්න කියලා අපේ ක්‍රූ එක ඔයාලට විශ් කරනවා. Thank you ආල මට ආරාධනා කර ටික මම සතුටු වෙනවා. මියුසික් ටී එකට දිනෙන් දින දිනු වෙන්න කියලා මම හදවතින් ප්‍රාර්ථනා කරනවා. Thank you. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න තමයි හදන්නේ ලබන සතියේ ඔබේ ජීවිතේට අලුත් දෙයක් වෙනස් දෙයක් එකතු කරන්නට බලාපොරොත්තු වෙන ඔබ ආදරය කරන කෙනෙක් එක්ක කතා බහ කරන්න බලාපොරොත්තු වෙන මම එනවා. එහෙනම් අදට ගිහින් එන්න හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න මේ ටොපික්ස්